ටිකක් කියන්න දැන් සිරිපාද යන සාමාන්‍ය ඒ වගේ දෙමළ කට්ටිය හතරගමට යනවා කුමන යාල මැද්දෙන් ඒකට තමයි අද අපි යන්නේ දැන් අපි කඩු ගන්නාගේ පහු කරලා ඉස්සරහට යන ගම ඉන්නේ කොල්ල හතරක් යනවාද දැන් කොළඹට ගිහින් කොළඹ පානම් බස් එක නගින්න ඕන පානම් බස් එක හතර තියෙන්නේ පානම් බස් එක නගලා දේවෙද්දි පානමට යන්න පුළුවන් පානමෙන් ඔක්කොතට ගිහිල්ලා තමයි ගමන පටන් ගන්නේ Dawas satu lagi anak video ini segini, kalau ini video kita patang. Hai, api deng awa panah mata, panah mengga villa, ukon dada yana petter yana gamang ini, kayak mati kayak gini deng, himi itu yana gan na, busnya kenapa juga busnya ke, awalnya nama itu dah itu lagi sama, panah mengin, panam busnya ke, yang hatar tadi, mengin itu endi be hatar itu gitu, orang mengin itu pahai itu orang bodoh tuh, elsa itu lah, ablok kerangin panam mana kesin dah. ඒකට එනවනම් අනිවාර්යෙන් සීට් එක බුක් කරන් එන්න බුක් කරගන්න කේසයක් තියෙනවනම් කමෙන්ට් එකක් හරි දාන්න මේ මැසේජ් එකක් හරි මම කන්ටැක්ට් නම්බරයක් දෙන්න අද ගමන යන උන් ටික තමයි මේවල බයික් එක ආද මේ කොණෙන් යනවා චින්තකයා මැදින් යනවා නවීනයා එහා පැත්තෙන් යනවා කසුණයා ආයි බලන්න ওই ටික තමයි දවස් 4ක බලා ගන්න වෙන්නේ මේ කැතවුණු 4 මේ පැත්තට ඉරපා යන්න ගත්තේ ඔය වඩු කුරුළු කූඩු ටිකක් එහෙම තියෙනවා පානම පොලිස් ස්ටේෂන් එක ගාවින් වං අත පැත්තට දාලා තමයි දැන් අපි යන්නේ වං අත පැත්ත දැන් උදේ කෙලින්ම ගියොත් කිඹුල්ලු ඉන්න වැවක් තියෙනවා අර බස් එකේ එනවා කියන්නේ නිකන් අනිගරම අර කුදු සෙනගක් ඉන්නේ 23 සෙනසුරාදා YouTube එකේ මේ තාම හරියට බ්ලොග් එකක් තිබ්බේ නැහැ පාදචාරිකාව ගැන පොඩි පොඩි සිනමැටික් වීඩියෝ කැලියක් නම් මම තිබ්බා මේ ડોකියුමන්ටරි එකක් තිබ්බා සෝබාදාරයකින් කරපු හැතර මේක වෙයි පළවෙනි පාදචාරිකා බ්ලොග් සීරීස් එක YouTube එකට වැටෙන මං හිතා අපි කරමු බලත් යම් මාත් එක්ක ඔන්න දැන් පානම කුඩුම්බිගල අපේ භූමිය දැන් තාම පටන් ගන්න හරියටම ඊළඟට කුමනට යන්න ඕන යන්නේ අත්‍රාසනේ අපි සෙට් එකට ඉස්සරහින් තව කට්ටියක් යනවා අපි ආව බස් එකේ මාපු ඕපන් ඒරියා එක අපි යන් තව ඉස්සරහට මේ පැත්තේ ඔය පේන්නේ 50 කළ වැව මේ හරියින් තියනවා අතර්ලා දාපු කුඹුරු ටිකක් එහෙම තව චුට්ටක් ඉස්සරහට ගියාම අපිට හම්බෙනවා කුණුකොල්ල කලපුව ඊට පස්සේ වෙහෙරකෙම නටබුන් ටික ඒ හරියට ගිහිල්ලා අපි මේ උදේර කණ්ඩින්නේ මේ බලන්න මේ ඔය හැමතැනම මුවාඩි තියෙනවා මුව රංචුවක් ඇවිල්ලා ඉස්සර මේ හරියටත් වතුර තියෙන්නේ දැන් වතුර හිඳිලා ඇත්තේ මේ ඉතත් ලගින් දැන්ින් යන්නේ පාර වටෙන් යන්නේ අපි ළඟම මාර්ගේ හොඳම මාර්ගය කියලා අපි මැදින් යනවා කොහමද මේ පැත්තද මේ පැත්ත කැමරාව තියෙන මේ පැත්තේ මම පේන්නේ නැහැ නේ බා මෙහෙම හරියද මම දැන් බ්ලොග් එක කරගෙන යන්නේ අය යන්නේ මේ විමුක්තියට කරන්න බෑ කිව්වා මේක මෙතන බැලුවොත් පේනවා මේ රවුමට වලක් කපලා වගේ
පොට් එකක්. මේක ඇත්තටම ලොකුයි. පේනවනේ සයිස් එක. මේක ඇවිල්ලා මේ පිටසක් වල ජීවයක් මෙතන මේ යානාවක් බලලා තමයි තියෙන්නේ. කලින් ওই විදිහට මුඹරක මේ අමුතු හැඩයකට ගොයන් කපලා තිබ්බා. ඒකත් ඒක කරන්න නැත්තේ මේ පිටසක් වලම කියලා තමයි අපේ විමුක්ති මහත්මයාගේ අදහස. ඌ ඒක කියන්න කැමති නෑ. හරි. පේනවනේ අපේ බුද්ධිමත් ජනකාය. බ්ලොග් හතරම රැඳී සිටින්න අප සමග මෙවැනි අනිවාර්යෙන්ම වටිනා තතු දැනගන්න. තතු තියෙනවා. තතු ඕනතරම් දෙන්න. යම් යම් තතු. යම් යම් තතු. තව කිලෝමීටර් 9යි තියෙන්නේ. මොකද දේවාලේට. ඇවිල්ලා ඉන්නේ. උදේ කෑමක් ගන්නද? ටික මෙතන කනවා. අර පැත්තට වෙන්න පේනවා ඇති. කුළුම්බිකර. ඒ හරියට නක යන්න ඕනේ. ඉතින් උදේ කෑම එක. දියප්ප. දියප්ප අලෝදි. අද කනවා. මරිච්ච ගෝනේ. ගලක මේ වගේ වතුර එකතු වෙන තැනකට කියන්නේ ගල් කෙමක් කියලා. සාමාන්‍ය ওই වගේ තැන් වලට වතුර බොන්න සත්තු ගොඩක් එනවා. මේකෙත් පේනවා ඇති. අඩිපාරවල් එහෙම හෙන ගොඩක් තියෙනවා. සත්තු හෙනට එන තැන. ඔය වලස්සුකෙන් මේකට වතුර බොන්න එහෙම. පානම බස් එකෙන් බහින තැන ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් තියෙනවා 17ක් විතර තියෙනවා මේ ඔකඳට. දැන් ඒකෙන් අපි භාගයක් භාගයකට වඩා පොඩ්ඩක් විතර ඇවිල්ලා තියෙන්නේ. තව ටිකකින් ඔකඳට ගියා නම් එතන ඔකද දේවාලයට ගිහිල්ලා එකතන ඔකන් දේවාල ගැන කතා ටිකුත් තියෙනවා. මම ඒ ටිකත් කියන්න ළඟට ගියාම මේ ටික බලාගෙන ඉස්සරහට යන්න තිබ්බා. මේ පැත්තට ගැලෙන් තියෙන්නේ. මේ තියෙන්නේ ගලේ වලස්සු උඩ නගිද්දි ඌරගෙන ආපුවා. මේ වලස් නියපොතු පාරවල් තොරන් මේ තියෙන්නේ වලස් බිටි ගොඩක්. වලස් රාජධානියක් අසින්නේ අපි හඳයි යන පුස්කාලා. කොහොමද තැන්න? දැන් අපි ඉන්නේ පොඩ කලපුවේ. ගොඩක් අවුව දෙන කාලෙට ඒ වෙලේ වතුර ගොඩක් වැඩි වෙලා ඉතින් ඒ වගේ කොහොමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. මගේ විස්තර නෙමෙයි අර අර කතාම කියන්නේ ඕකා. මේ ලැජ්ජකාරය කොල්ලා එල කොල්ලේ වල ප්‍රශ්නයක් තියෙන දි මම දවස් ගානක් කොහොමද බැටරි එකෙන් ජීවත් වෙන්නේ කියලා. ඔන්න සෝලා කෑල්ලෙන් තමයි ජීවත් වෙන්නේ. සෝලා කෑල්ලයි පවර් බැංකයි බැටරි දෙක. ඉතින් උඩ වෙහෙරකම බලාගන්න. ඒ මං සම්දියත් පහු කරා. ලැවක් හම්බුණා. ඒ වගේ නම් මොකක්ද දන්නේ නැහැ. කුඹුරක් ඉන්න ආරහෙට වෙන්න. මේ ටිකත් තරලා දාපු කුඹුරු වගේ මේ හැමතැනම. තරක් බෙට්ටි කියනවා. කුලම් පාරේම හොඳටම සැරයි. මේ වගේ ඕපන් ඒරියාස් වල මඩු වෙන අධිකාරියක් හොඳ නැහැ. හතර වටේටම යනවා. මෙතන ඔය පැත්තට කුමන පටන් ගන්න. එතකොට මේ පැත්තේ ඔය උඩින් පේන්නේ පොදු දේවාලය ළඟටම ඇවිත් ඉන්නේ. තව ටිකයි ඇතර ඉඳලා පොඩ්ඩක් ගිමන් හැරලා මොන කර පොඩ්ඩක් හෝ
දැන් සප්ලයිස් ටික ආයෙත් ඒවගෙන වතුර එහෙම පොඩ්ඩක් පෙන්නලා අපි යමු. කොමනට හැපැත්තෙන් යාල ඔන්න දැන් අපි කුමනට ඇතුළු වෙන්න යන්නේ කොහොමද කියලා කියන්නේ ස්කන්ධ කුමාරයා. ඒ කියන්නේ කතරගම දෙයියෝ මතියමත් එක්ක ලංකාවට බෝට්ටුවෙන් ආපු තැන කියලා කියන්නේ. ඊට පස්සේ එතන ආපු වරු දෙක ගල් කරා කියලා තමා කියන්නේ. ඇත්තටම කිව්වම බීච් එකේ තියෙනවා මේ වරු දෙකක් වගේ ලොකු ගල් දෙකකුත් තියෙනවා වරු දෙකක් විතරම තියෙනවා. දැන් අපි යන මේ පාර තියෙන්නේ. ඒ පාරෙන් කතරගමට ගියා කියලා තමා දෙමළ කට්ටිය වැඩිපුරම අදහන තැන්වලට පත් වෙලා තියෙන්නේ. දැන් නැවතිච්ච තැන් කියලා තමා කියන්නේ. ඒ වගේ මේ ඔකන් දේවාලය මේ කතරගම් දේවාලයට සමකාලීනව තමයි හදලා තියෙන්නේ. يعني තරම්ම පරණයි මේ ඔකන් දේවාලය. දැන් කොහොම හරි බීච් එකට ගියේ නෑ. කොමන දිගේ අපි යනවා? අද රෑ ඉන්නේ. කුඩා කැබිලිත්තරම යන්න ඕන කියලා හිතන් ඉන්නේ. මේ 11 මාට කිට්ටුයි. මේ ඉස්සරහට ගිහින් ඉස්සරහ වැවක් තියෙනවා. වැව ගාව පොඩ්ඩක් ඉඳලා වතුර ටිකක් පුරවගෙන අපි යන් එහෙනම්. ඒක මගේ එකම මේ ඇයි පිටින් එන්නේ කිව්වා? දැන් අපිලා කුමනට ඇතුල් වුණා. මෙතන ටිකට් එකක් වගේ එකක් දෙනවා. ඒකත් අරගෙන අපි ඇතුල් වුණා. පාරි තියෙන කුණු ටික ඇහිඳගෙන ගිහිල්ලා මගින් තියලා යන්න කිව්වා. ඒකත් කරගෙන ටොයිලට් යනවා නම් මේ පැත්තට වෙන්න මෙතන ටොයිලට් එකකුත් තියෙනවා. ඒවෙන් ප්‍රශ්නෙකුත් නැත. ආයේ මෙතන මේ කුමන වැව වෙන්නදී මන් දන්නේ නැනම වැවක් තියෙනවා. කිඹුල්ලු ඉන්නවා. එච්චරයි අපි යා. කැලේට ආවම කුමුදාල යන්න එපා. එක දණකට දැම්මත් හැමදාම මේකයි සාමාන්‍යයෙන් අරහරි කරනකම් කැලේ අස්සරම යනකම් යනවා. නවින්න හොමින්න මේ බලන්න අපි කිලෝමීටර් එකමාරක් විතර ආවේ. අල්ල වෙන්නක මේ බලන්න ආදරණීය වැඩ කොට ඒ කියන්නේ මෙහෙම පාර අයිනෙම දැම්මත් හුලම් පාරත් එක්ක කැලේ පුරා යනවා. දැන් වනජීවීගෙන් කිව්වේ එයාලා අදම ඇවිල්ලා මේටි ක්ලියර් කරලා යනවා කියලා. දැන් එයාලා ක්ලියර් කරත් කැලේ අස්සර ගියාම ඒවටික් ගන්න බෑනේ. අමාරුයිනේ. එහෙම දාන්න එපා. එකතර එකතු කරලා කුණු දාන්න තියෙනවා. ඒකට දාගෙන යන්න. වැඩි හරිනේ. මේ පැත්තේ සිට මේ පැත්තට අතනින් අර ගහෙන් මෙහාට පහළට තියෙනවා පොඩි වතුර වලක්. දවස් දෙක තුනක් විතර පරණ අලි බෙටි. මේ පාරේ මේ අලි යන පාරක් මේ පැත්තට ජිප් එහෙමත් යනවා. ඒ වගේ පාරක් මම හිතන්නේ අලිත් යනවා මේ පාරේ. බාගුරේට අර ඇතුළ වෙන තැන ඉඳන් තියෙනවා කිලෝමීටර් 8ක්. අපි 3ක් විතර ආවා. තව 5ක් විතර තියෙනවා.
මුත් නෑ අද කුළුහරක් වගේ ඇරෙන්න සෑඩ් බලමු ඉස්සරහට කියලා මෙන් බලගන්න මෙතන තියෙනවා යෝදලිප යෝදලිප කියන්නේ ඇයි කියලා හිතා ගන්න උලවන්නේ ලිප් ගල් තුනක් වගේ මේ 1 2 3 ලිප්ක තියෙන ගල් තුන වගේ ලොකු ගල් තුනක් යෝදලිප සරලයි පස්සේ ඉතල සකය දෙන්නේ හම්බුණා ඉතත් ගල යන අය හරි ඉතින් කැස්බෑ සංරක්ෂණ ඒකක යහ තොරතුරු මධ්‍යස්ථානය කිරිගල්බේ ඕක තව ටිකක් බීච් එක පැත්තට වෙන්න තියෙන මං හිතන්නේ දුරක් සාමාන්‍ය දුරක් ගිහිල්ලා ආයේ මෙහාට එන්න ඕන එච්චර දුරක් යන්න අමාරු වෙලාවෙන් කේස් කියන්නේ බාගුරේට තුන වෙද්දි ගියේ නැත්නම් එතන ඉහට යන්න දෙන්නේ නැහැ ඊළඟ තියෙන්නේ මේ කුඩා කැබිලිත්තනේ කුඩා කැබිලිත්තට යද්දි ආවා සුනාම සත්තුන්ගේ කේස් හින්දා තුන පහ වුණොත් අතරින් යාර යන්න දෙන්නේ නැහැ. එහෙනම් තුනට කලින් අපි අතෙන් යන්න ඕන. එහෙනම්ත් කෙලින් මෙහෙටම යනවා. වැඩි එහෙට මෙහෙට රින් ගන්න නැතුව. ඕකේ. සිටුේෂන් එක එහෙමයිද? ප්‍රශ්න තැනම අලිබෙටි ගොමත් තියෙන වතුර තිබිලා තියෙන දෙවල් එක ඉන්න තිබිලා තියෙන එන්න බාගුනේ මොසරෙල්ලා චීස් අමුෙන් කෑම අමුෙන් කෑම සෙනික කෝපය හා සෙනික ශක්තිය කෝපයක් කොහෙද බං රහණේ තරහ යන ගද්දි මේ ෆෝන් එකෙන් කාලා දැන් බාගුරේ පහු කරා තව කිලෝමීටර් 12ක් විතර තියෙනවා වේගින් මේක යන්න ඕනද කාලි ඉවරයි රටින් දි කෑවා බස් කෑවා අපි යන්න ඕන අපි අපි සූම් කර අමෝ ප්‍රයිවේට් හමාරට කිලෝමීටර් 12ක් යන්න තිබුණා අන්න හරි පැයකට කිලෝමීටර් 6 ගානේ තියා සුළු දේවල් නේවා සුළු දේවල් නේ අද යන බොයිස් සූම් කරනවා මම මේ මුලේ කට අරන් ඉන්නවා සත්තු දැන් නම් ටික ටික එලි බහිනවා ටක් ගල යනවා කුරුල්ල ටික බලා ගන්න පොඩ වටේ මෙන් කුරුල්ල සත්තු කුලක් ආයි පහට 10යි වෙලාව කුඩා කැබිලිටට තව කිලෝමීටර් 4යි කකුල් වල මාර සනීපයක් දැනෙන්නේ මාරම සනීපයක් කිලෝමීටර් 30කට 35කට විතර ගියානේ හරි එද්දයි කියලා දියුනේ අයියෝ
ඔක දීපන් ඔබට බැරි නම් මං බ්ලොග් එක කරන්න දැන් මල්ලිලා මම විමුක්ති විමුක්ති මහත්තයාගේ YouTube channel එක හොරගම් කරන්න යන්නේ මේ අන්න චෙන්ටක මට බැන්න ඌ ඌ කියනවා කටහක් දෙන්න දැන් එහෙම කරන්න පුළුවන්ද මං අහන්නේ මේ මේ මොකද්ද ගඟක් පේනවා මං හිතන්නේ ඇතින් පේන්නේ මොහොද අන්න අර හරි ඒ වගේම මේ අපිට මේ දීම බැලුවත් බලා ගන්න පුළුවන් සුදු පාට මයිල් මයිල් වගේ යම් දෙයක් බලා ගන්න තියෙන ගෝනි ගෝනි වගේ මේ හැවිල්ල ඇත්තම කිව්වොත් මෙන්න මේ බෙටි තලිලා බෙලිලා සුදු පාට නේ මොනේ වේද කසු කකසු කාලයක් සමු වෙච්ච දෙයක් නේද මේ වතුරා කීප කරස අවසානයි මිතුර වරුනේ අයිම් බෑක් ඔව් විස්තර කරන්න තියෙන ඔක්කොම විස්තර කරලා මේ පැත්තේ ඉර බහැගෙන යනවා ඉර බහැල ඉවර වෙන කලින් අපි කොහොම හරි කුඩා කැබිලිත්තර යන අහිංසක බලාපොරොත්තුවකින් තමයි යන්නේ මෙහෙම අර ඈති පොල්ගස් ටිකක් පේන්නේ පරණ උගඳ ගම ඕක දැන් අතර දාලා කියන්නේ මේ ඇතුළ වැඩි හින්දා ඉස්සරහින් තියෙනවා කුරුළු පාරා දිසේ මං හිතන්නේ ඒකට තව කිලෝමීටර් 2යි තියෙන්නේ ඒ කුඩා කැබිලිත්තර ඊපයි කියන්නේ යන්නේ අපේ මොකක්දම කරන්නේ මං හිතන්නේ වීඩියෝ වීඩියෝ නිකම්ම උඩේක තිබ්බේ ඔව් නෑ නෑ වීඩියෝ ලොකු ප්‍රශ්නයක් ගයිස් සිග්නල් නෑ මේ එක ලොකු ප්‍රශ්නයක් සිග්නල් නෑ අපිට දැන් මෙතන මේ මිනිස්සු 1000ක් විතර ඉන්නවා මේ හැමෝටම සිග්නල් නෑ සිග්නල් නෑ හයි බොයිස් කොහමද දැන් වෙලාව 9ට විතර ඇති අපි කුඩා කැබිලිත්තට ඇවිල්ලා ඉන්නේ මෙතන තියෙනවා අපේ බඩු ටික මගේ බෑග් එක අතනින් අර උබනවා උබනවා නෙමෙයි උයනවා මෙතන ඉන්නවා අපේ කසුනා හයි කියමු බා හයි 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 නේ බායි එකක් කොහෙද තවන් බායි තවත් ටික අපේ අපේ තියෙනවා බොයිස් හැමෝ දෙක එකයි මේකින් එක්ක ලැජ්ජාසිරි පුද්ගලෙක් එහෙනම් වැඩිය වෙන්නේ නැහැ මේ අපි ඇවිල්ලා නාලා කරලා දැන් කෑම උයනවා එතන ඉන්නක බොස සෝයා දිනවා පරිප්පුයි දැන් සෝයා මිට හදනවා ඒකල්ලා මේ කොහොම හරි අද ගියා කිලෝමීටර් 39ක් විතර මුළු ගමන 39න් 37ක් 38ක් විතර ගියේ පයින් 40ක් විතර ගියා මුළු ගමන හිතන්න. ඔව්. අපාර දෙකක් විතර අන්තිමට අර ට්‍රැක්ටරයක් හම්බුණා. ඒක යාවේ බ්ලොග් සීරීස් එකේ පළවෙනි එක මම මේ ඉවර කරන්න හිතුවේ මොකද මේ දැන් කන්න කාලා නිදියන්න ඕනේ හෙට උදේන් පිටත් වෙන්න. කලපු සැමටම ස්තුතියි. කමෙන්ට් එකක් ලයික් එකක් ඔක්කොම දාගෙන යන්න මං ගියා. Good night. Yeah.